ඓතිහාසික කතරගම චෛත්‍යරාජානන් වහන්සේගේ සහ උතුම් වූ අෂ්ඨඵල බෝධීන් වහන්සේගේ පිහිට ආරක්ෂාව ඔබ සියලු දෙනාටම ලැබේවායි අප ප්‍රථමයෙන්ම මෙත්සිතින් යුක්තව ප්‍රාර්ථනාවන් එක් කරනවා. සුපින්හතුනි, ටීවී දිදුල මාධ්‍යාලයේ පූර්ණ මාධ්‍ය ආවරණය සහිතව කොළඹ හත බෞද්ධාලෝක මාවත ශ්‍රී කල්යාණ ධර්ම පෙරමුණ වාර්ෂිකව සිදුකනු ලබන උතුම් වූ මහා පුණ්‍යානුමෝදනා පින්කම මෙවරත් 62 වරට ඓතිහාසික කතරගම පූජාභූමි පරිසරයේ සිට ඔබට මෙලෙස ගෙන ඒමටයි අප මේ අදවසේදී සූදානම් වෙලා ඉඳින්නේ. විශේෂයෙන්ම අපවත්ී වදාළ අවසරයි අතිපූජනීය කෝට්ටියේ ශ්‍රී දේවානන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේ විසින් ආරම්භ කරන ලද මේ උතුම් වූ පුණ්‍යානුමෝදනා පින්කම. අද දවසේදී අවසරයි නම කියන්නට පූජනීය මිරිහානේ නන්ද ගෞරවනීය ස්වාමින් වහන්සේගේ මූලික අනුශාසනා පරිදි මෙවර මේ සංවිධානය කරලා තිබෙන්නේ. සුපින්තුනි, මේ මොහොතේදී මේ උතුම් වූ පුණ්‍යානුමෝදනා පින්කම ආරම්භ කරමින් ඒ සදහතුක කරඬුව සහිත රථය පෙරටු කරගනිමින් සේසත් බෞද්ධ කොටි මල්බඳුන් චතු මදුර ඇති ඒ අලංකාරවත් වූ පෙරහර පින්වත් උපාසක උපාසිකාවන් පිරිස සමගින් උතුම් වූ කිරිවෙහෙර චෛත්‍යරාජානන් වහන්සේ දෙසට ගමන් ගන්නා ආකාරයයි ඔබට මේ මොහොතේ අපගේ දර්ශන තල තුළින් දැක ගැනීමට හැකියාව තිබෙන්නේ. විශේෂයෙන්ම කිරිවෙහෙර චෛත්‍යරාජානන් වහන්සේ පිළිබඳව සඳහන් කරන විට කිස්තුපූර්ව 3 සියවසේදී මහසෙන් රජු විසින් මෙම කතරගම කිරිවෙහෙර බුදුබිම සාදා ඇති බවයි සඳහන් වන්නේ. අඩි 95ක් උසකින් සහ අඩි 280ක වට ප්‍රමාණය යුතු මෙම දාකබ බුදුන් වහන්සේගේ 3 ලංකා ගමනේදී ඒ උන්වහන්සේ වැඩම කළ අවස්ථාවේදී වැඩ සිටි ස්වර්ණමය ආසනයත් සිදුහත් කුමරු පැවිදි වන අවස්ථාවේදී කේශ ඡේදනය කළ ඒ මගුල් කටුවත් තැන්පත් කර ඇති බවයි වංශ කතා සාහිත්‍යයන්හි සඳහන් වන්නේ. මේ මොහොතේදී ඒ අලංකාරවත් වූ පෙරහර උතුම් වූ කතරගම කිරිවෙහෙර චෛත්‍යරාජානන් වහන්සේ වටා යමින් ප්‍රදක්ෂිණා කරන ආකාරය ඔබට මේ මොහොතේදී අපගේ දර්ශන තල මගින් දැකගැනීමේ හැකියාව තිබෙනවා. සදහවතුනි, මෙලෙස
ආරම්භ කරන ලද මේ උතුම් වූ පෙරහර කතරගම ඒ ඓතිහාසික කිරිවේර චෛත්‍රාජනා වහන්සේ වටා ප්‍රදක්ෂිණා කරමින් ගොස් ඉන් අනතුරුව කතරගම අෂ්ටඵල බෝධීන් වහන්සේ දෙසට ගමන් ගන්න ආකාරයයි මේ මොහොතේ අපට දැක බලා ගැනීමට හැකියාව තිබෙන්නේ. ඓතිහාසික කතරගම කිරිවෙහෙර පුදුපින් වටා ප්‍රදක්ෂිණා කරමින් සිටින අතරතුරදී අදවසේදී තවත් සුවිශේෂී වූ සිද්ධියක් මේ මොහොතේ සිද්ධ වෙමින් පවතිනවා. විශේෂයෙන්ම ටෝනි ජයවර්ධන මහත්මයා සහ ආරි ජයවර්ධන මහත්මියගේ ඒ පින්බර වූ දායකත්වයෙන් අදවසේදී මේ කිරිවෙහෙර චෛත්‍යරාජානන් වහන්සේ උදෙසා ආලෝක බුබුලු වලින් ආලෝකමත් කිරීමේ ආලෝකමය පූජාවයි මේ මොහොතේ ඔබට අප දර්ශන තලමකින් දැක බලා ගැනීමට හැකියාව තිබෙන්නේ. සැදැහැවතුනි, මෙම උතුම් වූ අලංකාරවත් වූ පෙරහර මේ මොහොතේදී ඔබට දැක බලා ගැනීමට හැකියාව තිබෙනවා. ඒ උතුම් වූ පෙරහර අෂ්ටඵල බෝධීන් වහන්සේ අසලට සම්ප්‍රාප්ත වීමෙන් අනතුරුව විශේෂයෙන්ම ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ අනුශාසක මහෝපාධ්‍යාය මාහිමියන් වහන්සේ පෙරටු කර ගනිමින් අතිපූජනීය වන්දනීය මහා සංඝරත්නය විසින් අෂ්ටඵල බෝධීන් වහන්සේ අසල වැඩහිඳින සත්බුදු බුදුරජාණන් වහන්සේලා උදෙසා මෙම පූජාවන් තැන්පත් කිරීමේ ඒ උදාරතර වූ කර්තව්‍යයයි මේ මොහොතේදී ඔබට දැක බලා ගැනීමට හැකියාව තිබෙන්නේ. කොළඹ හත බෞද්ධාලෝක මාවත ශ්‍රී කල්යාණ ධර්ම පෙරමුණ වාර්ෂිකව සිදුකනු ලබන මේ මහා පුණ්‍යානුමෝදනා පින්කමට සහසම්බන්ධ වී සිටින ඔබ සියලුම දෙනා සීලයේ පිහිටුවමින් අනුශාසනාව පැවැත්වීම උදෙසා ඉතාමත්ම නමස්කාර පෙරදරිව මේ මොහොතේ ආරාධනා කර සිටිනවා ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ අනුශාසක මහෝපාධ්‍යාය අවසරයි නම කියන්නට පූජනීය පහළ විටියන ජනානන්ද මහා ස්වාමීන් වහන්සේට අවසරයි අපේ හාමුදුරනේ. බුද්ධං සරණං ගච්ඡාමි, ධම්මං සරණං ගච්ඡාමි, සංඝං සරණං ගච්ඡාමි, ဒုတိယံပိ බුද්ධං සරණං ගච්ඡාමි, ဒုတိယံပိ ධම්මං සරණං ගච්ඡාමි, တတိယံပိ බුද්ධං සරණං ගච්ඡාමි, တတိယံပိ ධම්මං සරණං ගච්ඡාමි, တတိယံပိ සංඝං සරණං ගච්ඡාමි, සරණාගමනං සම්පන්නං පාණාතිපාතා වේරමණී සික්ඛාපදං සමාදියාමි, අදින්නාදාන වේරමණී සික්ඛාපදං සමාදියාමි,
Visuna vacha viramani sikha padan samadhyami. Parusa vacha viramani sikha padan samadhyami. Sambappalapa viramani sikha padan samadhyami. Miccha ajiva viramani sikha padan samadhyami. Tisaranena saddhin ajiva atta Tamaka silang dhamman sadhukam surakkitam katta appavadena sampadetambam. Me mohotedi anushasana deshanava pavattima udesa ape ithamathma namaskara peradariva aradhana kara sitinawa. Katharagama abhinavara mahadhipati avasarai nama kiyannata poojaniya කපුගම සරණතිස්ස පින්වත් ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස ගෞරවනීය මහෝපාද්‍ය පෙජනානන්ද නායක මාහිමිපාණන් වහන්ස මේ මහා පින්කමේ ප්‍රධාන වගකීම ධර්මෙන් කටයුතු කරන අපේ මිරිහානී නන්ද පඬිත හාමුදුරන් වහන්ස සියලු සංවිධාන කටයුතු වලදී තාමත් මනවින් මේ කටයුතු ඉෂ්ට කරන අපේ ඒ රාමඤ්ඤ මහානිකායේ ආරණ්‍ය වාසී මහා ලේකකාධිකාරී සෝමවංශ අපේ පඬිත හාමුදුරන් වහන්සේ ප්‍රදාන වැඩමා වදාළ අතිපූජනීය මහා සංඝරත්නින් අවසරයි ඓතිහාසික රෝණුකතරග මහා දේවාලයේ Basnaik nilimi tenpat, Dishan Vikramaratne Gunasekarame tumani, sedehavat karunika pinnatuni. Varsha gananavak tisse, e Devananda bidana apuvatti vadala ape nayaka handuru, me pinkama arambha karala, vartamane venavita e ape nanda pandita handurun vahanse pradana, මහා සංඝරත්නය මැනවින් මේ කාර්යභාර ඉෂ්ට කරනවා. මම දන්නේ භික්ෂුන් වහන්සේලාගෙන් විය යුතු වගකීම තමයි ගිහි පාර්ෂවයට මනුස්සකම ලබා දීම. මේක බුදුහාඳුරෝ දේශනා කරනවා භික්ෂුන් වහන්සේලාගේ වගකීම ගිහියන්ගේ වගකීම තමයි සිතකය වචනය සංවර කර ගැනීම. ධර්මේන හීනක් පශුබික් සමානක් කියන අපේ ප්‍රකාශයක් තිබෙනවා මෙන්න මේ ගුණධර්ම තැන් නැත්තම් මෙයාගේ ඉවසීම නැත්තම් සිත සංවර වෙලා නැත්තම් කය සංවර වෙලා නැත්තම් මනස සංවර වෙලා නැත්තම් අපි සත්තු වගේ එතකොට අපට මනුස්සකමක් දැනෙන්නේ නැහැ මානව දයාවක් දැනෙන්නේ නැහැ අනුන්ගේ දුක අනුන්ගේ වේදනාව අපට දැනෙන්නේ නැහැ දේව ධර්මයේ කියන උදාර සංකල්පන ලැජ්ජ බය අපට දැනෙන්නේ නැහැ. මේ නිසා බුදුහාඳුරෝ දේශනා කරනවා පැවිද්දන් විසින් ගිහියන් විසින් කතා කළ යුතු ආකාරයේ පවා. පුෂ්පබාණි, මදුබාණි, මෘතබාණි විශේෂයෙන් භික්ෂුන් වහන්සේ කෙනෙකුට බැහැ මේ අංශවලින් තොර වෙන්නට. ගිහිය බෞද්ධ ගිහියෙකුට බැහැ මේ අංශෙන් තොර වෙන්නට අපි දන්නවා. පුෂ්පබාණි හරිම ලස්සන වචන මල් සුවඳ වගේ මලක් මල් සුවඳ වගේ කතා කරනකොට හරිම ආදරයක් ඇති වෙනව මනුස්සකමක් ඇති වෙන බොහොම අර්ථවත් වෙන්නට ඕන. ඒ මදු බාණි ඒවයි තියෙන්නේ බොහොම ගැඹුරු ධර්මයක් ගැඹුරු අර්ථයක්. හිතේ අපි යමක් කතා කරනකොට අපේ කතාව තුල කෙනෙකුට යමක් ගන්නට පුළුවන් ආදර්ශයක් තියෙන්නට ඕන. මෘතබාණී කියන්නේ අනුන්ට බණින් එක අනුන්ට අපහාස කරනක නිඳා කරන බුදුහාඳුරේක ප්‍රතික්ෂේප කරන මේ සපේ මේ භික්ෂුන් වහන්සේලා විදියට කල්යාණේ ධර්ම සංවිධානයේ ඇත්තෙන් මේ කරන්නේ
ගිහියන්ගේ මනුස්සකම ඇති කිරීම විශේෂයෙන් වර්තමානයේ වෙන විට බොහෝ විට අපිට පෙනෙන්න තියෙන දෙයක් තමයි තුන්නිකායම මහානායක මාහිම්පාන් වහන්සේලා ප්‍රකාශ කරන දෙයක් තමයි සාර ධර්මතින් අපි සාල වශයෙන් පිරිහීමක් වෙලා තිබෙනවා. අපි කතා කරන්න දන්නේ නැහැ. අපි කෙනෙකුගේ සැපත දකින්න කැමති නැහැ. අපි රුදුරු මානසිකත්වයට පත්වෙච්ච ඇතම් ගිහි අයත් ඇතම් පැවිදි අයත් වර්තමාන සමාජයේ ගොඩනැගෙමින් පවතින බව අපට ඉතාම පැහැදිලි තත්ත්වයක්. මේක මං හිතන්නේ බුදුදහමට විශාල මහානියක්. බුදුදහම කියන්නේ පුනර්භවයේ සංකල්පයක් තිබෙනවා. මේ අය දන්නවා බුදුහාඳුර පාරලීය වනයට වැඩම කරලා ඒ අතු ගස්වල කොළ ටිකක් අතර අරගෙන ආනන්ද හාමුදුරන්ගෙන් ප්‍රශ්න අහනවා. ආනන්ද, මගේ අතේ තියෙන කොළද වැඩි මේ මිහිතලේ නැත්තම් ගස්වල තියෙන කොළද වැඩි කියලා. පස්සේ ආනන්ද හාමුදුරු දන්න ලොකු කතාවකට එන්නේ කියනවා, අනේ ස්වාමීනි, ඔබ වහන්සේ ගතේ තියෙන බොහොම සල්පයයි මේ මිහිතලේ නැත්තම් මේ කැලේ තියෙන ගස්කොළන් දිහා බැලුවම. ඒක උපමාවක් කරලා බුදුහාඳුරු දේශනා කරන ආනන්ද, මේ මිනිසත් බවට පුබ්බේතගත පුඤ්ඤත පෙර කුසල් නිසා මනුෂ්‍ය බවට පත් වෙන මිනිස්සු නැවත වරක් සිත, කය, වචනය සංවර කර නොගෙන නැවත වරක් මනුෂ්‍ය බවට පත් වෙන්නේ, නැවත වරක් දෙවියන් බවට පත් වෙන්නේ මේ අතේ තියෙන කොළ ටික හා සමාන ඉතාම සල්පයයි. අනිත් අය ප්‍රේත ලෝකේ, තිරිසන් ලෝකේ ඉපදින බව. මේක ප්‍රායෝගිකව අපි බලන්න, අපේ මේ පින්නතුන්ගේ ගෙවල් දොරවල් ගියා බලන්න. ඔගොල්ලන් ගෙදර ඇති ඇතැම්මිට 7 දෙනෙක්, 4 දෙනෙක්, 5 දෙනෙක්. ඔය ගෙදර ඉන්න සත්තු ටික බලන්න, මීයෝ ටික බලන්න, හුණු ටික බලන්න, කැරපොත්ත ටික බලන්න, මදුරුව ටික බලන්න, මැස්සෝ ටික බලන්න, කූඹි ටික බලන්න, ගෙදර පොඩ්ඩක් උදුළු පාරක් දෙකක් අහලා වලක්කාරන්නේ සත්තු ටික. කෝටි ගාණක් තමන්ගේ පර්චස් දෙක තුනකින් හොයාගන්න පුළුවන්. මේක තමයි නියම බුදුදහමේ ප්‍රායෝගික පැත්ත. පුනර්භවය පිළිබඳව පිළිගන්නේ නැත්නම් අපේ ගුණධර්ම අපි කවුරුත් පිළිපදින්නේ නැහැ. බුදුදහමද පුනර්භවය ඇත්තෙන්ම ජාත්‍යන්තර පවා බටහිර මිනිස්සු ඉතාම ඉහලින් පිළිගන්න දෙයක් තමයි. මරණයෙන් පස්සේ නැති උත්පත්ති ලැබනවා කුසල් අකුසල් මත කියන එක. මේක තමයි දේව ධර්මය කියලා බුදුහාඳුරු දේශනා කරන්නේ. පිම්පව් කියලා හොඳ නරක කියලා සා ගෞරවණීය කල්ලාණි ධර්ම සංවිධානය මේ ඇත්තෙන්ම කරන්නේ භික්ෂුන් වහන්සේලා වැඩම කරවල, මේ ගිහියන් මේ ස්ථාන සම්බන්ධ කරවල, මේ භවය සරු කිරීමට, ඊළඟ භවය සරු කිරීමට, කිසියම් දවසක මෙතේ බුදුන් දැක නිවන් දකින්නට අවශ්‍ය පින් එකතු කිරීමේ මහා පින්කමක් මේ සිද්ධ කරන්නේ. ඒ නිසා පඤ්ඤා උදපාදි ප්‍රඥාවන්තින් ඇත්තෙන්ම මේව දැකලා මේවට ආධාර උපකරනවා. ඒ කුසල ශක්තිය බලෙන් උපදිනා භවයක් ඇත්තන් උසස්තේස්ස දිවියේ ශ්‍රේෂ්ඨ මනුස්සය බවට පත්වෙන බව ඉතාම පැහැදිලි අපට ඓතිහාසික පොත්පත් බුදුහාඳුරන්ගේ සූත්‍ර පිටකයන් දේශනා කවන් බලන විට. සා කල්පනා කරන්න මේ වෙලාවේ ඇත්තෙන්ම අපේ නන්ද නායක හාමුදුරුවෝ, සෝමවංශ හාමුදුරුවෝ, මේ ජනානන්ද නායක හාමුදුරුවෝ ඇතුළු හාමුදුරන් වහන්සේලා මේ කරන කැපකිරීමට අපට හිතා ගන්නත් අමාරුයි. ඇයි? මා දවස් ගණනාවක් මේ ස්ථානයේ රැඳී ඉඳගෙන දුක් විඳගෙන හරියට කුසල ආහාරක් නැතුව මේ කන්න සංගමේ සැරසීලි මං හිතන්නේ ඇත්තෙන්ම අපටත් කරන්න අමාරුයි. ඒ තරම් උන්වහන්සේලා කරන කැපකිරීම. ඇයි මේ කරන්නේ? උන්වහන්සේලා බොහොම දාන ටිකක් වළඳලා, ඔය ඇත්ත දාන ටික දෙනවා වළඳලා පන්සලේ ඉන්න පුළුවන්. නෑ, ඒක නෙවෙයි බුදුහාඳුරු දේශනා කරන්නේ. පරෝපකාරාය මිදන්සරි. අපි ජීවත් වෙන්නේ තා කෙනෙක් ජීවත් කරවන්න, අපි ජීවත් වෙන තව කෙනෙක් නසන්නට, තව කෙනෙක් විනාශ කරන්නට නෙවී බුදුදහම අනුව. අපේ ජීවිතය කෙනෙකුට අත්‍යදික් කරන්න ඕන නැකිටින්නට, නැකිට මිනිහා දියුණු වෙන්නට අපි ආශිර්වාද. ඒකතයි සියලු සත්‍යෝ නිදුක්කෙත්වා කියලා අපි උදේ පාන්දර කියන්නේ. සියලු සත්‍යෝ නිදුක්කෙත්වා, නීරෝගී වෙත්වා, සුවපත් වෙත්වා කියන හඬ තුලින් මිනිසුන්ගේ හදවත්වලට මනුස්සකම ඇති කරන. ඒ නිසා මේ කරන්නේ මිනිස්සු නැවත වරක් මිනිහෙක් කරන්න, නැවත වරක් දෙවියෙක් කරන්න කරන මහා උත්සාහයක්, සත්‍ය ක්‍රියාවකසෙන් කල්පනා කරමින්
ගෞරවනීය ඔබ වහන්සේලා කරන මේ සත්කාරය ඇත්තින්ම මම හිතන පාරමිතාවක්. මේ කාර්යභාරය කරමින් මේ අයගේ ශිෂ්‍යතන් දියුණු කරමින් මානුෂික ධර්මයන් ඒකරාශි කරමින් කරන මේ සත්කාරය විශේෂයෙන් පළාතේ වසන භික්ෂුන් වහන්සේ කෙනෙක් විදියට අපි විශේෂයෙන් අගය කරමින් ඓතිහාසික රුහුණුගතර මහදේවාලයේ බස්නාග නිලමිතුමා දිසාන් වික්‍රමරත්න ගුණසේකර මහත්තුමා මේ වෙනුවෙන් මද කොළඹින්දලා මෙතෙන්ට සම්බන්ධ වෙන්නට ඕන කියන අවස්ථාව ලැබිලෙතු එතුමා හරි සතුටෙන් ඉන්නේ ඇත්තෙන්ම මේ පින්කමේ ප්‍රසන්න බව දැකලා සතුට දැකලා බොහෝම හැඟීම් බරවින්න මොහොතයි සාපටත් ඇත්තෙන් බොහෝම සද්ධාාවක් ඇති වෙනවා බුද්ධාලම්බන බුදුහාඳුරු වැඩියහා සමාන මහා සද්ධාාවක් ඇති වෙන උදාර පින්කමටයි ඔබ අප හැම කෙනෙක්ම සම්බන්ධ වෙලා ඒ නිසා පින්නතුනි අවසාන සින් කල්පනා කරන්න ඔබ අප හැම කෙනෙක්ම රැස්කරගත් මහත් වූ කුසල ශක්තිය මේ පින්කමේ නිර්මාතෘවරයාණන් වහන්සේ වෙන අපේ දේවානන්ද නායක මාහිමිපාණන් වහන්සේටත් උන්වහන්සේට මේ මහා පින්කම කිරීමට දායකත්වය ලබා දුන් ගිහි පැවිදි අපවත් වී වදාළ පැවිදි ඒකම පරලෝ සැපත් ගිහි හැම කෙනාට මේ පින් පෙත් අනුමෝදන් නෙත්වා ඒකම ඔබ සැමටත් මේ කුසල ශක්තිය අනුමෝදන් නෙත්වා විශේෂයෙන්ම මේ පින්කමේ මහා භාරකූර ධාරත්වය දරන අපේ මිරියානේ නන්ද හාමුදුරන් වහන්සේට සෝමවංශ හාමුදුරන් වහන්සේට ඒකම අපේ නායක මහෝපාද්‍ය නායක හඳුරන් වහන්සේ ප්‍රධාන මහා සංඝරත්නයටත් ඔබ සැම දෙනාටමත් තුන් මේ පින් එකතු වේවා ඒක රාශී වේවා උතුම් වූ නිවනින් සැනසීමට කිසියම් දවසක ඔබ අප හැම කෙනාටම මේ කුසල් ද එකතු වේවා වාසනාවන්ත වේවා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. එසේනම් සුභින්තුනි කොළඹ හත බෞද්ධාලෝක මාවත ශ්‍රී කල්යාණ ධර්ම පෙරමුණ වාර්ෂිකව සිදුකනු ලබන මේ උතුම් වූ මහා පුණ්‍යාන්මෝදනා පින්කම මෙලෙස කතරගම පූජා පරිශ්‍රයේ සිට ඔබට ගෙන ඒමට මෙලෙස මෙහෙවන්නට අප ඉතාමත්ම නමස්කාර පෙරදරිව මේ මොහොතේදී ආරාධනා කර සිටිනවා අම්බලංගොඩ ගල්තුව ශ්‍රී ගුණවර්ධන යෝගාශ්‍රමාධිපති ශ්‍රී කල්යාණී යෝගාශ්‍රම සංස්ථාවේ මහා ලේකකාධිකාරී ත්‍රිපිටක ආචාර්ය ත්‍රිපිටක විශාරද ටීවී දිදුල මාධ්‍යචාලයේ ප්‍රධාන අනුශාසක දුරන්තර ආචාර්ය අවසරයි නම කියන්නට පූජනීය කහකුල්ලේ සෝමවංශ පින්වත් නායක ස්වාමින් වහන්සේට අවසරයි ස්වාමින් වහන්ස සාදු සාදු සාදු. අතිපූජනීය පහළවිටියල ජනානන්ද අභිදාන නායක මාහිමියන් වහන්සේ අතිපූජනීය මිරිහානිය නන්ද මාහිමියන් වහන්සේ අතිපූජනීය කපුගම සුමනතිස්ස මාහිමියන් වහන්සේ ප්‍රමුඛ මහා සංඝරත්නයේ නවසර සදහවත් පින්වත්නි කතරගම පුරවරය පවත්වනු ලබන ගෞරවනීය පින්කමයි 2022 වර්ෂයේ අද මේ සිදු කරනු ලබන්නේ අභිනව වර්ෂයටත් ආශිර්වාද කරලා ශ්‍රී කල්යාණ ධර්ම සංවිධානයටත් ආශිර්වාද කරලා සමාජික බවතුන්ටත් ආශිර්වාද කරලා සියලු මහසංගරුවනටත් ආශිර්වාද කරලා තමයි මේ උතුම් පුණ්‍ය කර්මය සිද්ධ කරන්නේ. විපස්සී සිකී වෙස්සබෝ කකුසඳ කෝණාගමන කාශ්‍යප ගෞතම යන බුදුවරයන් වහන්සේලා වඩා හිඳුවාගෙනයි මේ මහා පූජා පින්කම ජයශ්‍රී මහා බෝධින් වහන්සේ අභියසමේ සිද්ධ කරන්නේ. කතරගම දිවිරාජයා ප්‍රධාන සමස්ත දිවිරාජ මණ්ඩලයත් මේ උතුම් පූජා පින්කම වෙනුවෙන් සම්බන්ධ වෙනවා. ඒ වගේම බස්නායක නිලමිතුමන් ඇතුළු කාර්ය මණ්ඩලය ශ්‍රී කල්යාණ ධර්ම සංවිධානයේ සහ අනුයුක්ත බෞතුන්ලා කොයි කවුරු සම්බන්ධ වී තමයි මේ මහා පූජා පින්කම සිදු කිරීමට බලාපොරොත්තු වන්නේ. පින්වත් මේ බුද්ධ පූජා පින්කම සසර වසනතුරු නිවන් දකිනතුරු සැප විපාක ලබා දෙන පින්කමක්. හැබැයි සිහි කල්පනාවෙන් කරන්න ඕන, ඕනෑකමෙන් සිද්ධ කරන්න ඕන, හිතේ සතුටෙන් සිද්ධ කරන්න ඕන. අන්න එතකොට තමයි මහා කුසල කර්මයක් වන්නේ, මහා විපාකයක් බවට පත්වන්නේ. මල් පහන් ගෙලන් පස අටපිරිකර දැහැත් බෙහෙත් ඖෂධ ආදී මේ සියලු පූජා වස්තුන් බුදුවරයන් වහන්සේලා හත් නමක් අරමුණු කරගෙන
කරන මේ පූජාව දායකත්වය ඔබ හැමෝටමත් පැමිණ සහභාගී වෙච්ච හැමෝටමත් කතරගම දිව්‍ය රාජ්‍ය ඇතුළු සියලු දෙවියන්ටත් මේ මහා පින නිවන් දකිනා ජාති දක්වාම සැප විපාක ලබා දෙන පින්කමක්. ඒ නිසා කවුරුත් මේ වෙලාව ගේ දොර ගැන කල්පනා කරන්නේ නැතුව මග තොර ගැන කල්පනා කරන්නේ නැතුව මේ පූජනීය භූමිය තුළ මිහිත රඳපා පවත්වාගෙන මේ ගෞරවනීය මහා පින්කම සද්ධාවෙන් ගෞරවයෙන් චිත්ත ප්‍රසාදයෙන් පවත්වමු. මේ මහා බුද්ධ පූජා පින්කම අපට අමහ මහ නිවන් සම්පත් පිණිස හේතු වේවා වාසනා වේවා කියන ප්‍රාර්ථනාවත් හිතේ තබාගෙන මේ පූජාව වන්දනාව අපි ආරම්භ කරමු. සාදු 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 නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්ස යාවතා භගවා ලෝකේ තින්තේය තව සාසනං තාවතා පතිගන්හාතෝ පෝජා ලෝකානුකම්පයා ගන්ධතේ ලම්පදින්තේන දීපේන තම දංසිනා තිලෝක දීපං සම්බුද්ධං පෝජයාමි තමෝනුදං විජ්ජුල්ලතා පදින්තේන දීපේන තම දංසිනා තිලෝක දීපං සම්බුද්ධං පෝජයාමි තමෝ සුගන්ධිකාය වදනං අනන්ත ගුණ ගන්ධිනං සුගන්ධිනාහං ගන්ධේන පෝජයාමි තථාගතං සුගන්ධං සීතලං කම්පං පසන්න මధుරං සුභං පානීයමේතං භගවා පතිගන්හාතුමුත්තම අදිවාසේතුනෝ බන්තේ අට්ඨපානං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතුමුත්තම අදිවාසේතුනෝ බන්තේ අට්ඨපානං පරිකම්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතුමුත්තම අදිවාසේතුනෝ බන්තේ අට්ඨපානං පරි අනුකම්පං උපාදාය පතිගන්හාතුමුත්තම අදිවාසේතුනෝ බන්තේ අට්ඨපරිකාරං පරිකප්පිතං අනුකම්පං උපාදාය පතිගන්හාතුමුත්තම නාගවල්ලී දනුපේතං චුන්න පෝග තාම්බූලං පතිගන්හාතෝ සතං පෝජේමි දන්දිනෝ වන්නගන්ධ ගුණෝපේතං ඒතං කුසුම සන්තතිං පූජයාමි මුනින්දස්ස සිරිපාද සලුරුහේ පූජේමි බුන්ධං කුසුමේන නේන පුඤ්ඤේන මේතේන ලබාමි මුං පුප්පං මිලායාති යතයිදං මේ කායෝ අයාති විනාශ භවං සාදු 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 ඉති විසෝ භගවං අරහං සම්මා සම්බුද්ධ විඤ්ඤාචරණ සම්පන්නෝ සුගතෝ ලෝකවිදු අනන්තරෝ පරිසදං සාරති සන් මනුස්සානං බුද්ධෝ භගවාති බුද්ධං ජීවිත පරියන්තං සරණං ගච්ඡාමි යේච බුද්ධං අතීතාච යේච බුද්ධං අනාගතා පංචම්භං ආචයේ බුද්ධං වන්දාමි සම්බදා නති මේ සරණං අඤ්ඤං බුද්ධෝ මේ සරණං වරං ඒතේන සච්ච වන්දේන හෝතු මේ ජය මංගලං උත්තමං ගේන වන්දේහං පාද පන්සවරුන්තමං
buddheyo kalito doso bundo kamudu tanmamang sadu sadu sa swakkato bhagavata dhammo sandittiko akaliko epasiko ngopanai vacchattang veditam bovinyo iti dhammang jivite pariyantan saranang gacchami yeca dhammang atita ca yeca dhammang anagata pancumbang na ca ye dhammang angvandami sambada nati me saranang anyang dhammo me saranang varang etena sanja vanjena hotu me jaya mangalang uttamangena vandehang dhammanjati vidang varang dhamme yo kalito doso dhammo kamudu mamang sadu 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 supadipanno bhagavato savaka sangho ujjupadipanno bhagavato savaka nyayapadipanno bhagavato savaka sangho samijipadipanno bhagavato savaka sangho yadidam chattari purisa yugani anda purisa pungala esa bhagavato savaka sangho ahuneyo pahuneyo dangineyo anjali karaniyo anuntaram punyakettam lokassati sangham jivite pariyantam saranam gacchami yeca sangham atita ca yeca sangham ana pancumbang na ca ye sangham aham vandami natti me saranam anyam sangho me saranam varam etena sanja vanjena hotu me jaya mangalam uttamangena vandehan sangham jati vidodhaman sangheyo kalito doso sangho kamudu tanmamang sadu 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 yassa mole nisinnova sambhari vijayannaka pantho sambhang nutan santa vandetam bodhi ime ete mahabodhi lokanatena pujita aham vite namassami bodhi raja namantute patamang bodhi pallankang dutiyanja animmisang tatiyanchankamanang sindang chatuntang ratanagarang panchamang ajapalancha mochalindena chattamang sattamang rajayatanang vandetang munisevitang maha karuna rasa patimanditansa anantana nansa asadharana panyasa dasa paramita bala samuditansa dasa bala samannaga aparimeya guna sagarasa ammakan sattuno sarasa ransi jana parikinnang Samma sambuddha pujitam siri bodhi rajam sirasa namami sadu sadu indanila vanna panta seta kanda bhasuram sandhunenda pankajahi pujitam satanam
Aghbodhi namavama devarunga sannibang Tang visale bodhipada pannamami sambhada Sevitang dhammarajena pantvang sambodhimun Pujemi bodhi rajanang dipalokena sadarang Sevitang dhammarajena pantvang sambodhimun Pujemi bodhi rajanang gandhadupena sadarang Sevitang dhammarajena pantvang sambodhimun Pujemi bodhi rajanang gandhapumpena sadarang Sevitang dhammarajena pantvang sambodhimun Pujemi bodhi rajanang gilana pacchayena sadarang Sevitang dhammarajena pantvang sambodhimun Pujemi bodhi rajanandhajene tena sadarang sadu sadu Karaniya matta gusalena yantan santan padang abhisamen Sakkhong joja sojo ca suvacho chasa muduvanatimani Santosya goja subharo ca ngappagin joja sallavukavunti Santindriyo ca nipago ca ngappagambo kulesuvananugindo Nacha gundam samachade kinchiyena vinyo padeng pava Sukhino vake mino anto sambe satta bhavanto suge Yeke chipan bhutante dasavata vrava anava Dighava ye mahantava madhima rasagano gatula Dindava ye vandita ye chadule vasanti ngavidu Bhutava sambhavi siva sambhi san bhavanto sugitanta Naparo varanni kubbeta nati manyeta katta jinang kanchi Vyaro sana patika sanyana anya manyansa dung Mata yataniyang buntang ayusayega bunta manurang Evampi sambha bhute somana sambhava yenga palimanang Untanja sambha lokasmin mana sambhava yenga palimanang Undang adhoja tiriyancha asambhadang avirang asa Tittang jarang nisinno vasayano vayavadansa vigatamindho Etang satyam adinteya brahma metang viharang Dindinja anupagamma silavadasanena sampanno Kamesu vinaya gedang nahi jatu gambaseyan punareti Etena sanja vanjena suttite otu sambhada Etena sanja vanjena sambharogo vinasatu Etena sanja vanjena otu te jaya mangalam sadhu sadhu Dedaas visidhika varse December masa visihaya venedina Pavattunu lebu puja pinkamai me nimavata pattuni. Ati puja paada mirihane nanda swamin vahanse apratihata dahiriyak aragana nidimaragana noka anobi me maha pinkame katiotu sangvidhana kale. Evagema unnahanse dahanama venedina vedama karala tarun sangvidhane
භික්ෂූන් වහන්සේලා සමග මේ සියලුම සංවිධාන කටයුතු කරලා කොඩි සිටවීමේ පටන් සෑම දෙයක්ම සොයලා බලලා තමයි ආපහු කොළඹ වැඩම කරලා මේ ධාතු කරඬුව සමග ආපහු වැඩම කළේ. ඉතින් ඒ සියලු කටයුතු සම්පූර්ණ කරලා ධාරානිපාත වැස්ස ඒ සියල්ලගෙම තත මෙදලා අද මේ දවසේ සීල භාවනා කටයුතු මේ වන්දනාමාන පූජා කටයුතු සාර්ථකව සිදු කරගන්නට පුළුවන්කම ලැබුණා ඒ මහ සංඝයා වහන්සේගේත් පින්නතුන්ලාගේත් වාසනාව. එහෙමනම් මෙතකින් මේ රැස්පත් කරගනු ලැබූ කුසල සම්භාර ධර්මය මේ මහා පින්කමේ නිර්මාතෘවර අනුශාසක අතිපූජ්‍යපාද කෝට්ටේ ශ්‍රී දේවානන්ද නායක ස්වාමින් වහන්සේට මේ පින් අත් වෙලා උන්වහන්සේගේ පාරමී ගමන දියුණු වේවා වාසනාවන්ත වේවා සුඛිත මුදිත වේවා උතුම් ලෞතුරා බුදු බව ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න. උන්වහන්සේට සසුන් දායාදේ ලබා දුන්න ශ්‍රී කල්යාණ යෝගාශ්‍රම සංස්ථා සමුත්පාදක අතිපූජ්‍ය කඩවැද්දු ශ්‍රී ජිනවංශ මාහිමියන් වහන්සේ අතිපූජ්‍ය මාතර ශ්‍රී ඥානාරාම මාහිමියන් වහන්සේ අතිපූජ්‍ය නාවුනි අරියදම්ම අනුනායක මාහිමියන් වහන්සේ අතිපූජ්‍ය ගැටමාන්නේ ශ්‍රී විමල වංශ මාහිමියන් වහන්සේටත් මේ පින් බලෙන් සසර ගමන සුවපත් වේ උතුම් ලෝතුරා බුදු බවත් වේවා කියලා ප්‍රාර්ථනා කරමු. ශ්‍රී කල්යාණ ධර්මාශ්‍රමයේ වැඩ ඉඳලා අපවත් වේවදාල ඒ ගුණරත්න ගුණානන්ද ස්වාමීන් වහන්සේ ඒ වගේම පානදරේ ධම්මානන්ද ස්වාමීන් වහන්සේ බේරුවල මෙත්තානන්ද ස්වාමීන් වහන්සේ ඇතුළු ඒ අපවත් වන ස්වාමීන් වහන්සේලාටත් මේ පින් බලෙන් අමහ මහ නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරන්න. අද මේ මහා පින්කම වෙනුවෙන් විශාල ලක්ෂ සංඛ්‍යාත ධනයක් වැය කරලා සෑරදුන් වහන්සේට මේ මංමාවත් වලට ආලෝක පූජාවේ දායකත්වයෙන් කටයුතු කළ වර්ෂ ගණනාවක්ම මේ පින්කමේ ආලෝක පූජාවේ කටයුතු කළ ඉදිරි වර්ෂවලදෙත් මේ දෙපළගේ ධනව්‍යයෙන් මේසා විශාල ආලෝක පූජාව සිදු කරන අප ගැන නිතර සොයා බලන උදව් උපකාර කරන දෙපළක් තමයි ටෝනිය ජයවර්ධන මහත්මාරිය ජයවර්ධන මහත්මිය කියන මේ දෙපළ. ඒ දෙපළ සදහවත් දෙපළක් දාන සීල භාවනා පින්කම් කරන දෙපළක්. ඒ දෙපළගේ පරලෝකීය ආදරණීය මව්පියන්ට ගුරුවරුන්ට ඥාතීන්ටත් මේ පින් බලෙන් සසර ගමන සැපවත් වේ අමහා මහ නිවන් සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරන උදව් උපකාර කළ ඒජේ ගුණවර්ධන මහත්මාගේත් පරලෝකීය මව්පිය ගුරුවරාදීන්ටත් වී ලෝතුරා සුවත් වේවා කියලා ප්‍රාර්ථනා කරනවා. ඒ වගේම වැඩම කොට වදාළ අපේ නායක ස්වාමීන් වහන්සේ අතිපෝజ్య විතියල ජනානන්ද ස්වාමීන් වහන්සේගේ පරලෝකීය මව්පියන් ගුරුවරුන්ටත් අතිපෝజ్యනි මිරිහානිය නන්ද ස්වාමීන් වහන්සේගේ පරලෝකීය මව්පියන් ගුරුවරුන් ප්‍රධාන හැමෝටමත් මහ සංඝයා වහන්සේගේ පරලෝකීය තමන්ගේ මව්පිය ඥාතීන්ටත් සිව්පස්යෙන් උපස්ථාන කර දායකවරුන්ටත් මේ පැමිණ සහභාගී වන මහත්තුර මවුරු දරුවන්ගේ පරලෝ සැපත් වන තමන්ගේ සියලු ඥාතිවරුත් රට දය වෙනුවෙන් දෙවිපිදූ රණවිරුවන් අදවන් නව දවසකදී ලංකාවේ 35,000ක් පමණ මරණයට පත්වනා සුනාමි ඛේදවාචකය ලෝකයේ 500,000ක්මවා 18 වසරකට පෙරදී මේ සුනාමි විසනෙන් පරලෝ ගියා. ඒ කොයි කවුරුත් මේ උදාර පින් ලබාගෙන දුකින් අත මිදේවා සැපයට පත්වේවා අමහා මහ නිවන් සුවමත් වේවා කියලා සාදු කියලා පින් දෙන්න ඕන. ඒ වගේම කතරගර පුරවරේ අධිපති කතරගම දිව්‍ය රාජානන් මේ මහේ ශාක්‍ය පින් ලබාගෙන මේ මහ සංඝ රුවනටත් මේ සදහවතුනලාටත් ශ්‍රී කල්යාණ ධර්ම සංවිධානයටත් අපේ රටටත් දැහැමි දෙව් රකවරණය ලබා දෙත්වා දිව්‍ය රාජයාට නිවන් සුව පිණිස මේ පින හේතු වේවා කියලා ප්‍රාර්ථනා කරමු. සතර වරන් දෙවියන් විෂ්ණු දෙවියන් ප්‍රධාන සියලු දිව්‍ය රාජ මණ්ඩලයත් සක්දේව රජතුමා විශ්වකර්ම දේ පුත්‍රයා ප්‍රමුඛ සියලුම දෙවියෝ මේ ප්‍රදේශ ආදී ගෘහිත දෙවියන්ද මේ පින් ලබාගෙන සඟරුවනටත් මේ පින්නතුන්ලාටත් දැහැමි දෙව් රැකවරණය ලබා දෙත්වා දෙවියන්ටත් අමහා මහ නිවන් සුවත් වේවා කියලා සාදු කියලා පින් දෙන්න ඕන. ඒ වගේම මේ රැස් කරගත්ත පින මහ සඟරුවන තොබාප කොයිකාගේ ජීවත්වලා ඉන්න
ආදරණීය මව්ට පියාට සහෝදර සහෝදරයන්ට නෑද හිත මිතුරන්ද පිහිටලා ඒ හැමෝම නිදුක් වෙත්වා නිරෝගී වෙත්වා සුවපත් වෙත්වා දීර්ඝාස දියුණුව යහපත සැලසේවා ලංකාවට තිබෙන කරදර කම්කටොළු බාධක දුරවෙලා රටට සතක් ශාන්තියක් යහපතක් දියුණුවක් සැලසේවා ලෝකෙටත් යහපතක්ම වේවා ලංකාවාසී ලෝකවාසී අනන්ත ලෝකවාසී සීලු සත්වයන්ට මේ පින් බලෙන් සිත සාන්තිය යහපත පිණිස පවතිවා දායකත්වයේ දරන සමස්ත ලෝකයටම මේ පූජා වැඩසටහන දියත් කිරීමෙහිලා දායකත්වයේ දරන ටොනි ජයවර්ධන මහත්මාගේ ජයවර්ධන දෙපළටත් එවැගේම ඒජේ ගුණවර්ධන මහත්මාණන්ටත් නිදුක් නිරෝගී සම්පත් දීර්ඝව සම්පත් ලැබේවා පාරමී ගුණ දියුණු කරලා නිවන් පසක් කිරීමට මේ පින හේතු වේවා දෙදොළ මාධ්‍ය ජාලයේ දායකත්වයේ දරන ශ්‍රී කල්යාණ ධර්ම පෙරමුණේ සදහැවතුන්ලාටත් නිදුක් නිරෝගී සම්පත් දීර්ඝව සම්පත් පිණිස මේ පින හේතු වාසනා වේවා නිවන් සුව පිණිස හේතු වේවා වාසනා වේවා කියලා ප්‍රාර්ථනා කරනවා එවගේ මේ මහා පින්කම වෙනුවෙන් අපකප වේ කටයුතු කරන්නට යෙදුන සතියක් පුරාවටම නැවතෙලා පූජ්‍යපාද කැලණියේ කල්යාණ සිරි ස්වාමින් වහන්සේ එවගේම සුමන සීල ස්වාමින් වහන්සේ ඇතුළු භික්ෂුන් වහන්සේලාත් තරුණ සංවිධානයේ පින්නතුල්ලාත් මේ වෙලාවේ අපි නිරෝගී සුව දිගාසිරි පතමින් සිහිපත් කරනවා කිනෙවෙහෙර රාජමහ විහාරාධිපති නායක ස්වාමින් වහන්සේ අභිනවාරාමාධිපති අති පූජ්‍ය කපුගම සරණතිස්ස ස්වාමින් වහන්සේ මේ වෙලාවේ දීඝාසිරි පතමින් සිහි කරනවා. ඒ වගේම බස්නායක නෙළමේතුමන් කොළඹ පොරවරයේ සිට මේ පින්කම සඳහාම පැමිණියා. ඒ බස්නායක නෙළමේතුමන්ටත් තමන්ගේ කාර්ය මණ්ඩලයටත් අපි ආශිර්වාද කරනවා සෙත් පතනවා. ඒ වගේම ප්‍රධාන කපුදොරේ දරණ සෝම්පාල රත්නායක මහත්මයා ප්‍රධාන කපු මහත්වරු සියලු දෙනාටමත් සේවකයේ දෙන හැම දෙනාටමත් නිරෝගී සුවය දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. මාතර හෝටලේ කේකේ සමන්ත මහත්මාද මේ පින්කම වෙනුවෙන් තමාගේ දානමානුපස්ථාන කටයුතු වෙනුවෙන් කැප කළා. ඒ වගේ තෙවානි අම්මා හෝ කෝවිලේ කලමනාකාර තුමාසා සේවක පිරිස ප්‍රාදේශීය ලේකම්තුමා ප්‍රධාන කාර්ය මණ්ඩලය එවගේම රජයේ සංඝාවාස භාරකාර නිස්සංක මහත්මයතුරු ධම්මික මහත්මයතුරු කාර්ය මණ්ඩලයත් මේ වෙලාවේ සිහිපත් කරන ආශිර්වාද කරන අතර එවගේම දානමාන කටයුතු වෙනුවෙන් වොම් පරිශ්‍රමයක් දරලා කාලයක් මිඩංගු කළා බුත්තල බුදුගල්ලේ නරන්නි සේනාසනාධිපති ගරු කටයුතු උඩවර ධම්මරක්කිත ස්වාමින් වහන්සේ ඒ සංගරුවන සාදායක පිරිස එවගේම මේ පින්කමට නිති උපකාර කරමින් දානමාන ලබා දෙමින් දන්සල් පවත්වන සමස්ත ලෝක බෞද්ධ සම්මේලනයේ ලංකා අනුශාසක ආචාර්ය සුදත් දේවපුර මහත්මයා මේ වෙනුවෙන් අප කැප වී කටයුතු කරන උදව් උපකාර කරනවා එච්.ඒ. මහින්ද මහත්මයා මේ පිළිබඳව උදව් උපකාර අනුග්‍රහ දක්වමින් කටයුතු කරනවා පූජිත කළුපතිරණ මහත්මයාද නන්ද ස්වාමීන් වහන්සේගේ මේ කටයුතු වල සහය ලබා දෙමින් කටයුතු කරන චන්ද නබේ සුන්දර මහත්මාසේ පිරිසත් සෙල්ල කතරගම සුභානි මහත්මිය ඇතුළේ පින්නතුන්ලාත් කළුතර භාරත වීර වර්ධන මහත්මා මහත්මිය ප්‍රධාන ඒ පින්නතුන්ලාත් මේ පින්කම් වෙනුවෙන් අපකපිවේ කටයුතු කරනවා ඒ හැමෝටම ආශිර්වාද කරනවා සෙත් මෙත් ප්‍රාර්ථනා කරනවා සුගති සම්පත් නිවන් සම්පත් ප්‍රාර්ථනා කරනවා පින්දීම් හැටියට ඩබ්ලිව්.ජේ. ගුණවර්ධන මහත්මයා එතුමා සංවිධානය වෙනුවෙන් අප කැප වී කටයුතු කරපු කෙනෙක් එතුමා පරලෝකය එතුමා අනන්තත් ඒ වගේම සැල්ලින් සිල්වා මහත්මයා ජයසිංහ මහත්මිය අතපත්තු මහත්මයා ඒ වගේම ගොක්කොල සැරසිරි කරපු ඒ ගොක්කොල පියදාස මහත්මයා කියන එතුමා එතුළු ශ්‍රී කල්යාණ ධර්ම සංවිධානයට අනුයුක්තව ඉඳලා පරලෝකයේ සියලු දායකවරු මේ පින් ලබාගෙන දුකින් අත මිදී සැපේටපත් වේ නිවන් සුව ලබත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන් චන්දිම ස්වාමීන් වහන්සේත් මේ පින් කමර උද උපකාර අනුග්‍රහ දක්වවා අභාව ප්‍රාතුන කේජී ප්‍රේමදාස පියතුමා ආනන්ද ප්‍රේමවතී ආදරණීය මව්ට පින් අනුමෝදන් කිරීම ඒ අයටත් අපි මේ පුණ්‍ය අනුමෝදනා කරමින් සුගති සැප නිවන් සැප ප්‍රාර්ථනා කරනු ලැබෙනවා ඒ වගේම අසනීප ගානේ සිටින පියසිරි රත්නායක මෙතුමන්ටත්
පුෂ්පා ගුණරත්න මහත්මියටත් තව සංවිධානයේ අසනීප ගානෙන් ඉන්න වයෝවෘද්ධ සියලු දෙනාටමත් නිදුක් නිරෝගී සුවය දිගාසිරි ප්‍රාර්ථනා කරනවා. එවැගේම මහා ආලෝක පූජාවේ විශාල ධනයක් වැය කෙමින් කර කටයුතු කළ වයෝවෘද්ධව අසනීප ගානෙන් සිටින ටොනී ජයවර්ධන මහත්මයාටත් ආරි ජයවර්ධන මහත්මියටත් මේ මහා පිනෙන් නිදුක් නිරෝගී සුව දීර්ඝාස ලැබේවා. මේ සංවිධානයේ තමත් උදව් උපකාර අනුග්‍රහ දක්වන්නට වාසනාව ලැබේවා, දීර්ඝාස ලැබේවා, නිවන් සුව දත්වේවා කියලා අපි ප්‍රාර්ථනා කරනවා. මේ දින ගණනාවේ මෙහි නැවත ඉඳගෙන මේ කටයුතු සවා බැලෝ ඒජේ ගුණවර්ධන මහත්මයතුළුයේ සත්පුරුෂ මඳුල් හැමෝටමත් ආශිර්වාද කරනවා. බටුවන්දර මනෝනන්ද ස්වාමීන් වහන්සේගේ පැවිදි ජීවිතය අද සිහි කරන්නේ 14 උන්වහන්සේට නිදුක් නිරෝගී සුවය ප්‍රාර්ථනා කරනවා. ඒ නම් ටික තමයි සටහන් කරන්නට තිබුණේ. අවසාන වශයෙන් මේ රැස් කරගත් මහා පින්බලෙන් බුද්ධාදී රත්නත්‍රය අනුභවයෙන් අනන්ත බුදුපසේ බුදුමහරහතන් වහන්සේලා අනුභවයෙන් කතරගම දිව්‍ය රාජානන්ගේ රැකවරණයෙන් අනුග්‍රහයෙන් වැඩම කොට වදාළ තිපූජපේ පහළ විටිර ජනානන්ද අභිදාන නායක ස්වාමීන්ද්‍රයන් වහන්සේටත් මෙහි ප්‍රධාන අනුශාසක අතිපූජ්‍යපාද මිරිහානිය නන්ද අනුශාසක ස්වාමීන් වහන්සේටත් වැඩම කොට වදාළ සියලු මහසංඝයා වහන්සේලාටත් එවැගේම ශ්‍රී කල්යාණ ධර්ම පෙරමුණේ ප්‍රසභාපතිතුමන් ලේකම්තුමන් භාණ්ඩාගාරිකතුමන් ප්‍රධාන ඒ කාර්ය මණ්ඩලයේ සියලු දෙනාටත් සියලු සමාජික බවතුන්ටත් මේ මහා පින්කම වෙනුවෙන් උදව් උපකාර අනුග්‍රහ දැක්වෝ හැම දෙනාටමත් වේස මහන්සි නොබලා කටයුතු කළ සියලු දෙනාටත් මේ පැමිණ සහභාගී වෙන්න මහත්තුරු මවවරු දරුවෝත් හැම කල්හිම නිදුක් වෙත්වා, නිරෝගී වෙත්වා, සුවපත් වෙත්වා, ආයු වරණ සැප බල ඥාන දියුණු වේවා, කරදර කම් කටුළු බාධ කපල නවග්‍රහ දෝෂ දුර වේවා. ඒ වගේම අසීත කුසල කර්ම විපාක වලින් දුක්ඛඳුර වෙතොත් මග හැරේවා. උදාපත්වන 2023 වර්ෂය හැම දිනාටම වාසනාවන්ත සෞභාග්‍යමත් නිරෝගිමත් වසරක් වේවා. ඒ වර්ෂයේදී සිදු කරන සියලු පින්කම් සාරතව සිදු කරගන්න වාසනාව ලැබේවා. සසර වසනතුරු නිවන් දකින්නතුරු සතර පාදුක සාගින වේදනාව දුගී දුප්පත්කම කසර නනාත බවක් අංග විකල මන්ද බුද්ධික ජීවිත වෙලක් මේ මහා පිනෙන් කිසි කලකවන්නම වේවා. අසත්පුරුෂයෝ නිවන් දකිනාතුරු මුණ නොගෙසේවා. සත්පුරුෂ ආශ්‍රේ සද්ධර්ම ශ්‍රවණේ යෝනිසෝ මනසිකාලේ ධර්මානු ධර්ම ප්‍රතිපදාවැතුව පාරමී ගුණ දියුණු කරලා ඔබාප හැමෝටම මේ මහේසාක්‍ය මහානුභාව සම්පන්න පින්කම අමා මහා නිවන් සුව පිණිසම හේතු වේවා, වාසනා වේවා කියලා සාදු කියලා නිවන් ප්‍රාර්ථනා කරගෙන ඥාතීන්ට දෙවියන් සිහි කල්පනාවෙන් ගාත කියලා පින් දෙමු. ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා හොන්තු ඥාතයෝ, ඉදං මේ ඥාතීනං හෝතු සුඛිතා වන්තු ඥාතයෝ, එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ දේවා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධයා, එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ භූතා අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධයා, එත්තාවතා ච අම්හෙහි සම්බතං පුඤ්ඤ සම්පදං සම්බේ අනුමෝදන්තෝ සම්බ සම්පත්ති සිද්ධයා, ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු ශාසනං, ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු දේශනං, ආකාසත්තා ච බුම්මත්තා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු මං පරං, ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන පත්තියා, ඉමිනා පුඤ්ඤකම්මේන මාමේ බාල සමාගමෝ සතං සමාගමෝ හෝතු යාව නිබ්බාන
imina punya kammena mame bala samagamo satan samagamo hoto yava nibbana pattiya idam me punya kammam asavam vahan hoto sabba dukkha pamanchato sadu 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 kayena vacha cittena pamadena maya acchayam kamame bhante bodhi panna tata kayena vacha cittena pamadena maya acchayam kamame dhamma sandittika akha kayena vacha cittena pamadena maya acchayam kamame sanga punyakketta anantara sadu 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 abhivadana silissa nicchaṃ vaddhā pacāyino cattāro dhammā vaddhanti āyuvanno sukhaṃ balaṃ āyurārogya sampatti sagga sampatti mevaca ato nibbāna sampatti imināte samijjato ඉතින් කුඩා කාලයේ පැවිදි වෙලා සාසනයට මහඟු සේවයක් කරලා නන්දහම්දුරන්ට විශාල ශක්තියක් ලබා දුන්න ඒ අපවත් වේ වදාළ ඥානානන්ද ස්වාමින් වහන්සේ මේ පින් ලබාගෙන දුකින් අත මිදේවා අකල් මරණයක් නොවේවා දිගාසිරි ලැබේවා නිවන් සුවත් වේවා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරන්න හැමෝටම තෙරුවන් සරණයි සදහවතුනි කොළඹ හත බෞද්ධාලෝක මාවත ශ්‍රී කල්යාණ ධර්ම පෙරමුණේ අනුශාසක තැන්පත් පරම පූජනීය අවසරයි නම් කියන්නට මිරිහානේ නන්දනායක ස්වාමින් වහන්සේගේ මූලික අවවාද අනුශාසනා පරිදි වාර්ෂිකව සිදු කරනු ලබන මේ මහා පින්කම මෙවරත් ගෞරවනීය ලෙස සිදු කිරීමට ශක්තියක් වූ ශ්‍රී කල්යාණ ධර්ම භික්ෂු සංවිධානය ශ්‍රී කල්යාණ ධර්ම සහකාර සංවිධානය ශ්‍රී කල්යාණ ධර්ම තරුණ සංවිධානය ශ්‍රී කල්යාණ ධර්ම වනිතා සංවිධානය ශ්‍රී කල්යාණ ධර්ම ළමා සංවිධානය ශ්‍රී කල්යාණ ධර්ම ග්‍රන්ථකාර සංවිධානය ශ්‍රී කල්යාණ ධර්ම ශාන්ති මණ්ඩල යන සංවිධාන එකට එක්ව යෝධ ශක්තියක් වෙමින් මේ මහඟු පින්කම සිදු කරනු ලැබුවා මේ පින්කමෙන් අත්පත් වූ උදාර කුසල ශක්තිය අප සෑම දිනකේම ප්‍රාර්ථනා වූ අපවත්ී වදාළ අවසරය නම කියනට පූජනීය කෝට්ටේ ශ්‍රී දේවානන්ද ස්වාමින් වහන්සේට පැතුම් පරිදි නිර්වාණ අවබෝධයේ පිණිසම වේවායි ප්‍රාර්ථනා කරන අතර මේට ශක්තියක් වූ සියලුම සංවිධානවල ඒ සියලුම දිනාටත් මේට සහභාගී වූ සියලුම දිනාටත් දිදුල මාත්‍ය ඔස්සේ මේ පින්කම නරපමින් මෙයට ඒකාක්මික වූ ඔබ සියලුම දෙනාටත් සෙත් ආශිර්වාද වේවායි ප්‍රාර්ථනා කරමින් මෙම උදාරතර වූ මහා පින්කම මෙලෙසින් අප නිමාවටපත් කරනවා ඔබ සියලුම දෙනාට තෙරුවන් සරණයි